ගෝඨාභය ජනාධිපති ඉන්න කාලේ IMF එකේ තොර විසඳුමක් නැහැ කියලා පම්පෝරි ගැහුවේ අද දැන් කියන්නේ IMF එක එපා කියලා. ජනතාව දුෂ්කරතා විද්‍ය ආර්ථික දියුණු කළා වැඩක් නැහැ කියපු අය දැන් කියන්නේ AI බලයට ආවම කිරිතේ වෙනුවට කහට බොන්න වෙනවා කියලා. මේ සමහර අය කරන්නේ ජනප්‍රිය දේශපාලන නැත්තම් ඉස්කෝලේ දේශපාලන. ඔවුන්ගේ දේශපාලන ආර්ථික සහ රාජ්‍ය ධර්ම දැනුම ප්‍රාථමික පන්තියෙන් ඉහළට ගිහින් නැහැ. කොහොම වුණත් මේ අර්බුදය ඇති වුණ අවස්ථාවේදී මම මේ ප්‍රශ්නේ දිග පළල ගැඹුරු තේරුම් ගත්තා. පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රියෙක් හැටියට මම මේ ගැටලුව ගැන කතා කළා. විසඳුම් පෙන්වා දුන්නා. නමුත් සමහර අයට තාමත් මේ බරපතලකම සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට බැරි වෙලා තියෙනවා. මම මේ රට බාර ගත්තාට පස්සේ රට ගොඩ නැංවීමට පියවර ගණනාවක් ගත්තා. ඒ පියවර නිවැරදි කියලා තේරුම් ගන්න මේ අයට අවුරුදු දෙකක් පමණ කාලයක් ගත වුණා. වර්තමානයේ මම ගන්නා පියවර නිවැරදි කියලා තේරුම් ගන්නට ඔවුන්ට තව අවුරුදු කීපයක් ගත වේ. නිවැරදි තේරුම් යනතුරු ඔවුන් කරගන්නේ කෑ ගහන එක. එහෙම කයිවාරු ගහන අය දිගටම කයිවාරු ගහයි. පම්පෝරි ගහන අය දිගටම පම්පෝරි ගහයි. ඒ ගැන මම ඔබටත් යමක් කියන්න කැමතියි. අපේ රට IMF සහාය ලබාගත් පළවෙනි වතාව මේක නෙමෙයි. මීට කලින් 16 වතාවක් අපේ රට IMF සහාය ලබාගෙන තියෙනවා. ඒ හැම වතාවෙම ශ්‍රී ලංකාව ආර්ථික වුණා. ඇයි අපි කොන්දේසි කැඩුවා. පොරොන්දු දේවල් කළේ නැහැ. මුල්‍ය විනය රැක්කේ නැහැ. අපේ රටේ ඉතිහාසෙන්න IMF වැඩසැලැස්මක් සාර්ථක ගන්න මුල්ම අවස්ථාව තමයි මේ. කලින් 16 වතාවේ අපේ IMF සහාය ඉල්ලුවේ ණය ගෙවා ගන්නට බැරි රටක් විදියට නෙවෙයි. නමුත් බංකොලොත් ලේබලයේ වැඩි තිබුණු රටක් ඇටියෙ සහාය ඉල්ලා එවැනි සාර්ථකත්වයක් ලැබූ අවස්ථාවට නායකත්ව දීම පිළිබඳ මම සතුටු වෙනවා. අවසානයේ මෙතන නොයි. අපේ ගමන සංදි ස්ථානයක් පමණයි. මෙතනින් අපි අලුත් ආරම්භයක් ලබා ගතිව. දැන් අපිට ජාත්‍යන්තර සහතිකයන් ලැබී තියෙනවා. යලි ජාත්‍යන්තර විශ්වාසය ලැබී තියෙනවා. අපි එයින් ප්‍රයෝජනගෙන දියුණු ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. පූර්ණ සාර්ථකත්වය ලබා ගත යුතුයි. අපි පූර්ණ සාර්ථකත්වය ලබා ගත්තොත් ආයේ කවදාවත් අපේ රටට IMF යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මම වෙහෙසෙන්නේ අන්න ඒකටයි. මම වෙහෙසෙන්නේ නැවත කිසි දිනක IMF යන්න අවශ්‍ය වෙන්නේ නැති ශක්තිමත් හා විනයානුකූල දියුණු ආර්ථිකයක් මේ රටේ බිහි කිරීමට. ඒ සඳහා අප වැඩ කරනවා. මමත් අපේ ඇමති මණ්ඩලෙත් අපේ ආණ්ඩුවත් වැඩ කරනවා. වැඩ කරනවා විතරක් නෙමෙයි ඒවැය ප්‍රතිඵල අප පෙන්වනවා.